යි ඔන්න අපි අද පටන්ගන්නව තවත් හම වර්ගයක් ගැන කතා කරන්න අපි අද කතා කරන්න පටන්ගන්නේ සාමාන්‍යය හමගන්න සාමාන්‍ය හම කියන්න නම් ස්වර්ණම හම කියල තමයි හඳුන්න් කෙනෙකුට කලාතුරකින් පිහිට දුරල්ලබ හමක් විදිහට තමයි සාමාන්‍ය සම කියනක අපි හඳුුවන් මේ වගේ හමක් ලැබෙනවනං එක දිර්්‍ය මේ අවස්ථාවක් විදිහට තමයි සලකන්නේ විශේෂෙන් කියන්නපු මේ හම තරුණ හම විතර මේ හම වයස්සට යනකොට පරින්නත වෙනකුට ටිකෙන්ටික වෙනස්සලා වියලි හමක් බවට පරිවල්තනය වීමට තියෙන ඉඩකඩ වැඩි වෙන එනිසා සාමාන්‍ය හම පහිටන තරුණ හමකට විතරයි කියනක තමයි පළි ගැනීමත් තියෙන එනිසා අපි හම වර්ග කර ගන්නකොට විශේෂෙන් සාමාන්‍ය හම ලෙස තරුණ හම පමණයි වර්ග කරගන්නේ ඉතින් සාමාන්‍ය සමයන්න එක තේරම සම බර කියන එකයි. බො මේකේ තෙල් සහ තෙතමනය සම්බරයි. අපි දන්න හමේ තෙත්තමනය සඳහා හේතුවෙන්නේ හර්ලෝනි කැසිට්ටෙක්. ඒවගේ තෙල් සඳහා හේතුවෙන් ලිපිඩ. අප කියන අප ජල ටැන්කය තමයි හාරුුණි කැසිද එක අපි තෙල් ටැන්කය තමයි ලිපිඩ කියලා. ඉතින් මේ දෙකම සම්බරයි සාමාන්‍ය හම එක පැත්තකටවත් බර වෙලා. හමට ගැටලු ඇති කරන්නේ නැහැ. ඉතික වයසක් සමගනම් ඉ තත්වය ක්‍රම එන් වෙනස්සීමට හේතුවෙනවා. ඉතින් අපි කියනවා සාමා්‍ය සමහි පීච්චගත් සමතුලිත. සමතුලිත පීච්චගයක් තමයි තියෙන ඒ නිසා තයි නිරෝගි සම කියලා හඳුන්න්නන්නේ. සංකූලතාවයක් නං. තාවකාලිකම හෝ කලාතුරකින්ම සිදවෙන්නේ නෑ මේ හමට. ඒවගේම හම කහ පැහැයට හැරනව හැර හිරු එලියට නිරාවරණය වීමෙන් පව පිලිස්වෙන්නේ නැහැ. එකට හේදෝතම මේ සමේ තියන සම බර බව. තෙල් සහත් තෙතම නේ තියන සම බර භවචි මේක දෙන්න හරිම සහජීවනයෙන් තමයි මේ සම සමඟ කටයුතු කරන්න. ඒ වගේම තමයි පාරිස්්‍රික සාධක ආහාර. වල වැරදි පුරුදු වයස් ගතවීම වගේ හේතේ මේ සම පහසුවෙන් තෙල් සහිත සමක් වෙන්න ඉඩ තියෙනවා එමත් විජලනය වූ සමක් වන්න තියෙනවා එමන්දත සංවේදී සමක් බවට පත්වීමට ඉඩකඩ තියෙනවා ඒවගම වියලි සමක් බවට පත්වීමටත් ඉඩකඩ තියෙන ඉතිං අපි කියනවා මේ හම සී සමස්තැන සම බරයි කියලා ඒව තෙතමනය සම බර වෙන වකිල ඒවගේම අධික තෙල් සහිත හෝ අධික වියලි නොවේ කියලා. එක තමයි හමක ලක්ෂණ සාමාන්‍ය හමින් ලස්සන තමයි ලක්ෂණ තමයි ටී කලාපයැන නලර නිකට සහනාසය තරමක් තර මකිතා මුදු ලෙස තෙල් සහිත වෙන්න පුළුවන් සීබම් ප්‍රමාණය සමතුලිතයි තෙතමනය සමතුළිතයි අධික තෙල් සහිත බව අධික වියලි බව මේ හමින් දර්ශනය වෙන්නේ නැහැ. ඒවගේම තමා වැඩිපුර නිවියලි නොවන දෙල් සහිත නොවන සාමාන්‍ය සමට තියෙන්නේ ඉතාමත් පුංචි අඩුපාඩු කීපයක් පවන මේ හමති දැඩි සංවේදිතාවයක් නෑ. ඒ වගේම තම හම අවුම වශයෙන් පිරණ සිදුරු. අවම වශයෙන් තමයි හමේ සිදුරු. රෝම සිදුරු විවර වෙලා තියෙන්නේ අතිීර්ශයෙන් අවම මට්ටමෙන් ඒ වගේම තම හම හොඳට ශරීරත් හමත් හොඳට සජලනය වෙලා තියෙන්නේ එක විදජලනයට පත් වෙලා නැහැ. ඉතින් මෙ සම වර්ග ඇති පුද්ගලයන්ට ති ස්වර්ණමය වශයෙන් දුරල් ලබ වශයෙන් ලැබච්ච හම කියල තමයි කියන්නේ නිසා හ නිපදවන ස්වභාවිකව නිපදවන තෙල් මේ සියලු දේවල්ම ජානමය හේතුත් එක්ක තමයි න්නේ ඉතින් ඒමගේම තමයි ඔබ. ඉතාමත් බරුදු නිෂ්පාදන තමයි සාමාන්‍ය සමට තෝරගන්න ඕනි ඉතාමත් බුදු නිෂ්පාදන තෝරගන්න නැතුව අධික භාෂික දේවල් ගැල්ලුවූත්නන්නේ හම හමේතියෙන ස්වභාවික ශක්තිය නැතු වෙලා යනවා හම අතිශයෙන්ම ස්වභාවිකව හමයි ජීවත්වයන්න උත්සහ කරන්නේ අධික සැරක්ලේෙන්ස වර්ග අධික සැර ස්ක්‍රබ්වර්ග අධික භාශ්මික පැක්වර්ග වගේ දේවල් මේ හමට පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒ වගේම මේ හම සුද්දු කරගන්න ගන්න උත්සාහේනං ඉතාමත්ම නරකයි. ති මේ හමට ස්වභාවිකව ඉන්න දෙන්න ඕනේ ස්ක්‍රබ් එකත් අවශ්‍යන සම ස්වභාවික වේ හැමදේම කරගන්න හමට ස්්‍රාවයකරන්න පෝටීස් සම බරයි. පෝටස් ප්‍රමාණය ප්‍රමාණවත් හම හම තමන්ගේ ස්ක්‍රප් එක කරගන්න ඉතිං එකනිස මැරුණු සම ක්‍රමාණුකූලව අයින් කිරීමස බුදුආකාර හැකියාවක් මේ සමට තියෙනවා ඉතින් ඒ නිසා මේ සම අධික ලෙස සත්කාර කරන්න අවශ්‍යනය හම හොඳට පිරිසිදු කරලා හම පෝෂණෙන් තිබුත් ඔබට සෞඛ්‍ය සම්පන්න හමක හිමිකරුවෙකු වෙන්න පුළුව අනවශ්‍ය දේවල් කරලා ඇනශ දේවල් ගල්වල අධික සැර ස්කින් පොටක්ෂන් ක්‍රීම් වගේ දේවල් ගල්වලා හමට කරදර කරන්න හොඳන. ඉතින් ඒමගේම හොබ හොඳින් මතක තබා ගත් යුතු දෙයක් තම සාමාන්‍ය හමක් හිමිකරුවෙකු නම් ඔබ ඔබගේ සම භොහමි ඉක්මනින් ඔබ සමඟ තරහ වෙනවා ඔබ හොම ඉක්මනින් ඔබ සමඟ තරහවෙලා ඔබට විවිධ ප්‍රතිචාර දක්වාවි. ඔබ හම සඳහා කරන යම් යම් ක්‍රියාකාර වලදී. ඔබේ හම ඔබ සමඟ උරණවේවි ඒ නිසා ඒ එයට ඉඩ තබා ගන්න එපා අනවශ්‍ය විදිහට පිරිසුදු කිරීම අනවශ්‍ය විදිහට කටටු කිරීම වගේ දේවල් වලින් ඔබ ඇත් පෙන්න්න මූන ඉතිං අපි බලමු සාමන්‍ය සමට පාවිච්චි කරන්න පුළා මයිල් ්‍රෙන්ස මල් ්‍රසි තම බුද්දු ක්ලේන්ස වර්ග හයිපෝයල්ජනිසස් වගේ බුද්දු ක්ලෙන්ස ර්ග තන මුුදු ආලේපන සියල් අපි කොහමද තෝරගන්නි කියවති ඒවත් තරගැන ට යිවා ආලේප කිරීමේදත් ඒක ප්‍රමාණය ගැන විශේෂ සැලකිල්ල දක්වන්නතර මේ පිරිසිදු කිරීමේ කාලන්තරය ගන්න විශේෂ සැලකිල්ලත් දක් පන්න සම්බානය කරනනංහිතම අඩු කාලයක් තුළද සම්බාහන පියවරයන් බුදු සම්බාහනයක් ලබාදෙන් වනබද අපි දන්නවා අපි සම්භානය කනට ස්නාගු තැලෙනවා අප මසල් තැලෙනවා ඒ වගේ අප යම් අහිතකර තත්ත්යන් නැතිවෙනවා. ඒ වගේම තමක් ක්ලේෙන්ස් ස්ටීම් කරනකොටත් අපි තමත් අඩු කාලෙකදී. අඩු කාලයක් තුළ අඩු කාලාන්තරයක් තුළ තමයි මේදය කරන්න ඕනේ තු ඒ හැම අවස්ථාවකදිම අපේ හම සජලණය කරන දේවල් පමණයි අපි කරන්න ඕන ද අපි දන්න ස්භාවිකම අප හම සාමානය හම සජලණයෙන් පවතිනක් කියලා. හොඳ වතුර ප්‍රමාණයක් හොඳ පෝෂිදාය ආහාර එතකොට හොඳ බීම බිටමින් සීවැනි බිම්වර්ග ඒව තමයි අප සාමන්‍ය හමේ පැබත්ම සඳහා දායකවෙනි එනමු ඉතින් අපිට විභාගයක් ලියන්න ඕන වෙන හම අපිට මේ සාමන්‍ය සමට කොම දාල එපන තුූරගන්න කියෙනෙක ගෙන කතා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම මතක තබාගත දෙයක් තමා සාමාන්‍යය සම වොහෝ විට වියලි සමට බර්වෙනවා. ඒනිසා තමයි අපි හැම්ම තැනදිම නි්පාදන තියෙන්නේ නෝමල්ට ්‍රස්කින්. නෝමල්ට ්‍රයිකින්. එහෙම තමයි මේ සාමාන්‍ය හමට නිෂ්පාදන තියෙන එකට හේතුව තම සාමාන්‍යය හම හැම්ම තිස්සෙම වියලි සමක් කරා තමයි ගමන් කර. අපට අපට සමහර විචාරකයු. ගවේශකයෝ කියනවා යම් කිසි නිෂ්පාදනයක නොෆො නෝමල් ලිස්කින් කියලා තියෙනවන්නං. ඒ ලේබලේ සහිතනං ඒක තියෙන බයානක අනතුරු ඇඟවීමක් එයින් පරිස්සම් වෙන්න කියලා. එනිසාි හරීම පරිස්සමින් තමයි සාමාන්‍ය හමට. ආලේපන වර්ග තෝරගන්න ඕනේ අපි අපි හිතනවා ටෙල්හම තුර අපිතන ඊටත් වඩා දරුණු කියලා වියල්ලිහම එතුර ඒවට අතාමත් පරිස්සමින් තමයි අපි ආලේපන තෝරගත්තේ නමු ඊටත් වඩා වගකීමෙන් පරිස්සමින් තමා සාමා්‍ය හමට නෝම ලස්කින් එකට අපි නිෂ්පාදන තෝරගන්න ඕන එක එක ඉතාමත් වැදගත් ඉතාමත්‍ර දගත් ඔබගේ විභාග ප්‍රශ්න පතයට පිළිතුරු ලවීමට වගේම ඔබට ජීවිතයට ඔබේ සේවා අදායකන් සඳහා සත්කාර කිරීමේදත් මේක ඉතාමත් ඇදගත්තෙනවා. ඉතිං අපි බලමු කොහොම අපි මේ කරුණු කාරණ ටික කරන්නේ ඔබ දන්න කරමුවතරට නොදන්නා කරුණු කීප්‍රයකුත් එකුතු කරගන්න පුළුවන්කම තියවිද කියලා මේ සාමාන්‍ය නෝමල් සාමාන්‍ය සමටට ප්‍රතිකාර කිරීම සඳහා මා යොමු කරන යම්යන් දත්ත ඇසුරින්. ගොඩागा ගන්න ुළුවන්ද ති හො च ंगत्र में දැनුම प्रायක विභभाග සधा පාමනක් නෙවෙේ ඔබගේ තිී विभाග्य සඳහත් බොහෝ सेෙන් උපකාර වෙනුව के लिए නිසා මට ගොඩाක් පට්टी खाතා ක लेखन मि नोट අපी लियाගන්න ඇතම හොँ ඒක තමයි ඉදිරියට ඔබට ඔබගේ දැनම ඔබ ලංකරගන්න වි. लोगක තින දැनුම අපි ලංකරගන්න විद ලियाගන්න अपा ඒवा जसතුुන් सර බල අප ඔුව टैරගෙන අපි यहහා ඒसाමග. ක්‍රියාත්මක වෙනවනන් තමයි වඩාත්ම සාර්ථක වෙන්නේමේදී. ඉතින් හොඳයි අපි බලමු ඉදිරි ජැපි ව වීඩිය ගැනාවක් මහිතන මේ සඳහා අපිට යොමු කරන්න සිද්ධ වෙනවා. තිඒ මේ වෙනකොට ඩ්‍රයිස්කින් සහ ඔයිලි ඉස්කින් එක දෙයනපි කටයුතු කර තියෙනවා නමු ින් තාමත් මට ප්‍රක්ටිකල් එකරනම් කරලා පෙන්න්නන්න බැරි වුණ නමුද. මේසාම්ර් සම වර්ග හැම එකම ගැන කතා කරට පස්සේ ෆේෂල්ලක කරනවා කිය ම හිතතාගත්තම කුදු ැත්තන් අතර මැගදි ෆේශෂල්ලක කරහම. අර එතනදි ෆේෂල් එක ප්‍රැක්ටිකල්ල එක කරන අතරතු රෝබ මට දෙන්න තියෙන පිල් බෑගික මට අමාරුවෙන. ඒ අතර තුර ෆිල් බෑග එකක් දුන්නාම එක එක සමට කටයුතු කරන කාරය ගැන මඟත ඔබ හොඳක් දැනුවත්ය කියලා හ මේ තේරිතිකඔොළුවේ හොඳට තියෙනවන්නං අපට පක්ටිකල්ලක තියෙනකඉතිං හොන්ඳරිින්ක ඊරතුර හොඳින් කරගන්න පුුවන් කියලා ම විශ්වාස කරමේ යිතින් අපි හොඳ ප්‍රක්්ි කල්ලෙක් බලමුුණේ හරි ඉතින් මම හැමදාමත් වගේම කියනවා අලු ජංකෙනෙක්ින් නොනම් අපි චානලක සප්්‍රයි් කරන්න ඒ වගේ ම අපට සප්්‍රයි බස් ලටිකක් එකතු කරලා දනති එක ඔබට ලොකු දෙයක් ඉදිරියේදි ලැබේ කියල හිතනවා ති නිකං තියෙන ලයික එක දන්න කවරුත් අමතක කරන්න එපා මකද එකටත් සමහරයි කොම්මැලිද එමනැත්තන් තේරෙන් ඇදද එහමනත්තන් හිතා මතා නොසලකායින්නවද කියන එක නම් මට තේරෙන්නෑ සමහට වීඩියෝ එකෝන් කරලා බල්ලා ඉවරුන්ට පස්සේ ඔලුවුල් වෙනවද දන්නෙත්න නද එනිසා ඔට ලයි ෂයාකිරීම අමතක වෙනවා වෙන්නත් පුළුවන්කම තරම් ෑ සමහටම විහිළුවක් කරේ සමාට අපි අතරම මේ අහගන නෝට් එක ලියාගෙන ලියාගෙන යනකොට සමහටප්ට ලයික්් එක අමතක වෙනවාතිසාමාරදය නමුතිතුන් ඔබ කන්න පුතගුණ සැලකීමක් තමයි වීඩියෝකෙන් ගත් තුරුතුරු ටිකට ලයික් එකක්. දාන එක ඒවගේ ඔබේ යහලු ඉහෙළියන්ට බලාගැනීම සඳහා අප වීඩ එක ක්ෂා කරලා දෙනක ඉතිං හොඳයි බලමු ඉතින් අපි තුහ මස්සරහට යම නේද හරි අපි අයදමසක හමුුවම නවත් තවත් එක පාඩමකින් ඉති අපි බලමු අපේට දැනුම අපි ජීවිතයට අපේ ගබ ගෙටම ඇරගෙන අපේ වට පිටම ඒවා එකුතු කරගන්න ඉ හොඳයි